භූගවාගාවේදී අපි බහුලවම කොම්පෝස්ට් පොර භාවිතා කරනවා අපේ භූවගවන් සරු කරගන්න. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මේ කුකුල් කොටුවල අපද්‍රව්‍ය යොදාගෙන කාබනික පොහොරක් වන කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න. විසිවෙනි සියවසේ අගභාගයේදී විතර හොඳ වගාසනු අපේක්ෂාවෙන් අපේ ගොවීන් රසායනික පොහොර භාවිතයට ඇබ්බැහි වුණා. නමුත් ඒ මත විතරක් එල්බගෙන පසිට වෙන වින්නැහිය දැන් ඔවුන් අත්විඳිනවා. ඒ නිසා දැන් ඔවුන් කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්න පෙළඹිලා. කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් පාංශු ව්‍යුහය දියුණු වීම, පසේ වාතනය වැඩිවීම, පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් පස සරුවීම, සෝදා පාලුවේ අඩුවීම, ගොවිපල උපකරණ භාවිතා කිරීමට ඇති අපහසුව දැන් ඔවුන් දන්නවා. කොම්පෝස්ට් පොහොර සෑදීම ක්‍රම කිහිපයකට සිදු කරනවා. ගොඩ ක්‍රමය, වල ක්‍රමය, බැරල් ක්‍රමය, කොටු රාම ක්‍රමය ඉන් කිහිපයක්. අපි දන්නවා කොම්පෝස්ට් පොහොර හදාගන්න විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරනවා කියලා. බ්‍රොයිලර් කුකුල් පාලනයේදී වැඩ කර නොගෙන ඉවත දමන අතුරුණු වෙනු කොම්පෝස්ට් පොර හදාගන්න හැකියාවක් තියෙනවා. කොම්පෝස්ට් පොහොර කාබනික පොහොර අතරින් ප්‍රධාන පොහොරයක්. අද සමාජයේ බැලුවොත් මං හිතන්නේ දිගු කාලීනව ඉඳලා භාවිතා කරන පැරණිම කාබනික පොහොරේ තමයි කොම්පෝස්ට්. ඒ කොම්පෝස්ට් නිෂ්පාදනයේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අද සමාජයේ මේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව. මේ සඳහා මම හිතන්නේ ඉතාම වැදගත් අමුද්‍රව්‍යයක් වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් බ්‍රොයිලර් පොහොර. ඒ මොකද හේතුව මේ බ්‍රොයිලර් පොහොර අද සමාජයේ ගත්තොත් මම හිතන්නේ ක්‍රමානුකූලව කාබනික පොහොරක් වශයෙන් භාවිතා කරන්නේ නැහැ. විශේෂයෙන් ගත්තොත් දැන් ලේ කුකුල් පොහොර ඒ තියෙන ආකාරයෙන්ම එළවලු වීවගා වගේ ඒවාට භාවිතා කරාට බ්‍රොයිලර් පොහොර ගොවීන් අකමැත්තක් දක්වනවා කාබනික පොහොරක් වශයෙන් භාවිතා කරන්න. මොකද ඒකේ දක්නට ලැබෙන අමු දහය. ඉතින් අපිට මේකෙදි කරන්න තියෙන ඉතාම වැදගත් කාර්යය තමයි මේ කොම්පෝස්ට් පොහොරක් බවට මේ බ්‍රොයිලර් පොහොර පත් කර ගැනීම. කොම්පෝස්ට් හදන ගොඩක්‍රමයේ වගේම මෙහිදී ග්‍රිරිසීරියාතු, පිදුරු, යූරියා ටිකක් යොදා ගන්නවා. කොම්පෝස්ට් ගොඩ සෑදීම සඳහා පතුරටම ග්‍රිරිසීරියා දණුහා කුලත්, ඉන්පසු පිදුරු තට්ටුවකුත්, බ්‍රොයිලර් අතුරුණුව තට්ටුවක් වශයෙන්ුත් මාරුවෙන් මාරුවට තට්ටු යොදා ගැනීම සිදු කරනවා. මෙම තට්ටු අතරට සෑදූ කොම්පෝස්ට් පොහොර මුහුන් වශයෙන් නියදීම මගින් දිරායාමට උපයෝගී වන බැක්ටීරියාවන් හඳුන්වා දීම සිදු කරනවා. ඒ වගේම දිරායාම පහසු කිරීමට දිය කරගත් යූරියා තට්ටු අතරට යෙදීම සිදු කරනවා. මෙමගින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නයිට්‍රජන් ලබා දීම සිදුවන්නේ. මෙලෙස තට්ටු කිහිපයක් එකමතික ගොඩගසා මුදුන් තට්ටුව මතට ජල සම්පාදනයක්ද සිදු කරනවා. දිරායාම වඩා පහසු කිරීමට බ්‍රොයිලර් අපද්‍රව්‍ය තට්ටු අතර සයිවර ද්‍රව්‍ය යෙදීමෙන් මගින්ද නයිට්‍රජන් වායුව පිටවීම හා උෂ්ණත්වය පිටවීම වඩාත් පහසු වෙනවා. මෙලෙස සාදාගත් කොම්පෝස්ට් ගොඩ කළුපාර පොලිතිනකින් වසා ගැනීම මගින් හොඳ උෂ්ණත්වයක් පවත්වා ගැනීම මෙන්ම වර්ෂාවෙන් ආරක්ෂා වීම සිදුවෙනවා.